සුපින්බතුනී අද ධර්මානුශාසනාව සිදුකරන ගෞරුණිය දේශකයණන් වහන්සේ. මාත්තර කිරිමටිමුල්ල ශත්‍රී වර්ධනාරාම විහාරවාසී, නුගේ ගොඩ පන්ඥෝදය මහාපිරිවනේ ආචාරය, ශාස්ත්‍රවේදී පූජනීය විල්පිට ගුණසිරේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්වතුනි ශ්‍රී ලංකා ගුවන්දුලි සස්ථාවේ, MD අමරදේව මැදිරිය සිට පටිගත්තකොට සමකාමී විකාශනයක් ලෙස ප්‍රචාරය වන මෙම ධර්මානුශාසනාව ඩයිලොක්ටව අංක විසිපහා පTVV අංක අනුහතර ජයරූපොහැනි ඔස්සේසේම SSLBC ධර්මදිිෂ්නා +ට ඔබ් නාලිකා ඔස්සෙත්තුවට ස්ත්‍රවණය කරන්නට පුළුවන්. අද ධර්මානුශාසනාවේ දායකත්තයන් කඩුවෙල්ල ඉහෙල්ල බෝමිරිය කිරිපට්ටිය පාර විශ්ශமிික விදුහල්පතිന Hസ මහත්මිය நாத் தண்டිය දුக்கண்ணාව மாහිங்கள அமாනිவසே පதிച W නධාව මහත්මිය ගල් ගල් වඩගොட சுේධ மாத்த அ පහ පதிച எ. സරණකාන්ති මහත්මිය පපිටිය හිරිපිටිය අංකාසතුනෙන් දෙහි පදිචි හෙද නිලධාරණීසි විධාන ආරච්චි මහත්මිය, පන්නිපිටිය දෙපානම අරලිය වයෙන අංක හැත්තෑ පයෙන් හතලි සත ඩිහි පදිංචි කුසුමා බේරුගොඩ මහත්මිය, මිනිුවන් ගොඩ වටිනාපහ ප්‍රීතිනිවසේ පදිංචි චන්ගසිරී වීරසිංහ මහත්තා. අද ධර්මානු ශාසනාවේ මාතෘකාව බක්කුල සූත්‍රෑසුරෙන්වන ධර්මානු ශාස්සනාවයි. සවින්නතුන මෙම හොතේදී ශ්‍රාවක ඔබ අප හැමතිනාවෙන් වෙෙන්ම ෞරුණණිය දේශකෑණන් වහන්සේට දැත් වට්ටිය පිළිගන්නවා. අදවසේ ධර්මානු ශාස්සනාව සඳහා ආරාථනා කිරීම කටයුත්තුසිදන මෝොත මෙමහොතේද පන්නණිපිටියේ දෙපානම අරලිය ඔයන පදිංචි කුසුමා බේරුගොඩ මහත්මිය දැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාතනා කරසිටනු ලැපවා. සාසාෝසාතු අපේ මොතුන් වු ධර්මේෂශ්‍රවනී කරනටයි සූතානම් වන්නේ ධර්මස්්්‍රවනිට පෙර. තිෙසන සහිත පංචසීලේ සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ත්‍රයන් වාඩස. සාධූ සාතෝ සාතු. නමෝතස්ස භගවතුූ අරහතෝ සම්මා සම්බෝද්ධස්ස, නමුතස්ස භගපතු අරහතු සම සම්බුද්දස නතස්ස භගවතු අරහතු සමා සම්බුද්දස බුද්ධං sareනangaච haamihang sareang gacaang sareang gacaamigamang sareang gaca mi sanggghang sareang gacaami sanghang sareang gaca mi du ti ammpi budhang sareang gaca दुतियं पि द्वीया सरना गा दीया धम सरना द्वीय पे धम्म शरण गच्छा द्वितीया शरण

මි නතියම්පි සගං සරනං ගචාමි පානාති පාතාവේරමනී සික්කපදං සමාධයාමි පානාාතිපාතා වේරමනී සික්ඛපදං සමාධයාමි අදින්නධනവේරමනී සික්ක කහපදං සමාධයාමි අධන්නදාානവේරමනී සිखाපදං සමාධයාමි කාමේසු මිච්චාචාරവේරමනීසික හපදං සමාධයාමි කාමේසු මේචාචාරාවරමනේ සික්खाපදං සමාධයාමි මුසාවාදාവේරමනී සික්කහපදං සමාධියමි මසාවාදාവේරමනේ සිক্ষපදං සමාධයාමි සුරමේරය මජජ පමාදට ටානවේරමනී සික්කහපදං සමාධියමි සුරාමේරේ මජ්ජ පමා දට්ඨානා වේර්මණී සික්ඛපදං සමාධයාමී සඳු සදෝ සදුු සමන්තාචක්කහවාලේ ස වත්ත්‍රගච් ජන්තුදේවෙතා සද්ධහම්මන් මොනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවෙනෙකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලෝ අයං බදන්ත ධම්ම සවෙනකාලෝ අයං බදන්ත සදුසාතුසා නමුතස්සෙ භගෙවෙතු, අරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්සෙ භගෙවෙතු අරහතු, සම්මා සම්බුද්ධස්ස සදු සදුත් ඒවං මේ සුතගිකං සමයංආයස්මා බක්කුලෝ රාජගහි විහරති වේලුවනි කලන්දක නිවාපි අතෙකු අචිලෙකස්සෙපු ආයස්මතු උඹක්කුලස්ස පුරාන ගිහි සහායු ජීනායස්මාභක්කුලු තිනුපෙ සංකමි උපසංකමිත්වා ආයස්මතාාවක් කුලේන සද්ධෙන් සම්මෝදිෙන් සම්මෝදනීයං කතංසාරනීයං වීතිසාරිත්වා ඒකමන්තංනිසේදේ ඒක මන්තංනිසින් නෝකෝ අචිලෙකස්සපුූ ආයස්මන්තං ම්භක්කුලං ඊතදවෝච ස ස සියලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පින්වත්හ පින්නතුන් අද දවස තුළ බලාපොරොත්තුවන්නේ ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් සක්වල ආකඥා චක්‍රය පතුරුවමින් දේශනා කොට වදාලාවු මිහිරිශ්‍රී සද්ධර්මයෙන් බිධක්ෂ්‍රවනය කිරීමට ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන්ම දහම් අවවාදයක් මතක් කරලා මෙ කටයුත්තා ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ශ්‍රද්ධහාජනිත සිතුවිලි හදවත තුළ තබාගනිමින් මෙ බෞද්ධ ඇත්තු පිරිස අදදවස තුළ ඔය ඇත්තු හැම දෙනාටම තුනුරුවනේ ආශුරුවාදය ප්‍රාර්ථනා කරමින් එවගේම මිය පරලෝගිය ඥාතීන් සෙහිපත්කරමින් තමයි මෙවුතුම් ධර්මදේශනා කටයුත්ත පින්කම සිද්ධ කරන්න අවස්ථාව සලසාගත්තේ. පින්නතුනිි මේ සිද්ධ කරන උතුම් දේශනාවෙන් ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය ආනිසංසය ලැබීමට නම් අටුවා ග්‍රන්ථවල කරුණු තුනක් සම්පූර්ණ වෙ ෝන කියලා සඳහන් වෙලා තිබෙනවා. සුනාත ධාර්යේත චරාත ධම්මේ කියනනාආකාරයට යම් කිසි ධර්මදේශනාවක් සිද්ධ කරන අවස්ථාවන් වලදී දේශනාව ශ්‍රවණය කරූ ලබනැත්තු ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ බාහිර වැඩ කටයුතුවලින් තොරව ඒ දේශනාවට දෙසවන් යොමු කරන්න ඕන. ධාරේත කියන කාරණාවෙන් සිහිපත් කරන්නේ ඔබඒ ශ්‍රවණයකරු ලබන ධර්ම දේශනාවේ මන්ගේ ජීවිතයට එවගේම මෙලුව යහපත උදෙසා දේශනාකරු ලබන ධර්මානු ශාසනාවේ ඒ අහපත් කරුණු කාරණා මතකේ තබාගන්න ඕනු. තුන්ගෙන කාරණාව තමයි චරාථ දම්මේ ඔබ මතක තබාගත්තා වූ දහම් කරුණුවලට අනුව මේ මනුස්ස ජීවිතය සකසාගන්න උත්සහවන්ත වෙන්ට ඕන. මෙන්න මේ කාරණාතුන නිසියාකාරව සම්පෝර්ණ වුුණොත් මේ සිදුකර නුතුම් දේශනාවෙන් ලබන්න පුළුවන් ඉහළම කුසලය ආනෙසංසය අත්පත් කර ගැනීමට හැකියාවක් පවතිනවා. පින්නතුනි අපි හැමෝම කැමති නීරෝගිමත් ජීවිත ගත කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ සඳහන් කල්ලති බෙන්නේ ආරෝග්‍යා පරමාලාබා උතුම්ම ලාභය තමයි නීරෝගී භාවය. මායතුළු මේ ධර්ම දේශනාවශ්‍රවණය කරන ඇත්තු හැම කෙනෙක්ම කැමති ලෙඩදුක් හැදෙන් නැතුව නීරෝගිමත් යහපත් ජීවිත ගත කරන්න. එනමු අපිට යම් යම් අවස්ථාවන් වලදී විවිධ ලෙඩරෝගයන්ට පත්වෙන්න සහ විවිධ ආබාධයන්ට පත්වෙන්න සිද්ධ වෙනවන්. කවුරුහරි කෙනෙක් කිව්වොත් ලෙඩදුක් හැදෙන් නැතුව අපිට ජීවත් වෙන්න බැහැ කියල ඒක ඔප්පු කල්ලම පෙන්න්නන්න පුළුවන් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ වැඩසිටි අවදයේ මෙ සම්බුද්ධ ශාසනය තුළ වැඩසිටි මහරහතන් වහන්සේ නමක්. එහමන් නැත්තම් නීරෝගිමත් භික්‍ෂූන් වහන්සේ ලාතර අල්පා ආබාධ රහිත භික්‍ෂූන් වහන්සේ ලාතර අග්‍රස්ථානය ලබපු රහතන් වහන්සේ නමක් තමයි බක්කුල මහරහතන් වහන්සේ. මෙ නීරෝගී බව අපි හැමෝම කැමති වගේම නීරෝගිම දිවිපැවැත්මක් ගත කරන්න මනුසලෝකයේ ජීවත්වන හැම කෙනෙක්ම කැමති නිසා වෙනුවෙන් කටයුතු කරන නිසා අද එම සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන දහම් දේශනා කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රදේශනාව තිබෙන්නේ සූත්‍රපිටකයේ මජ්ජිමනිකායේ කියන කොටසේ බක්කුල සූත්‍ර දේශනාව අවස්ථාවක සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගේ සමීපේට ගෙහිල්ල ප්‍රශ්නයක් අහනු. ඒ ප්‍රශ්නය තමයි බුදුහාමුදුරුවන මේ ලෝකයේ ජීවත්වන බිනිස්සු සත්වයන් හැම කෙනෙක්ම විවිධ ආබාධයන්ට විවිධ ලෙඩරෝගයන්ට අපහසුතාවයන්ට ව ඒ වගේම තවත් මිනිස්සු කොට්ටාසියක් ඉන්නවා කිසිේදු කරදරයක් බාධාවක් නොමැතිව ආබාද රහිතව යහපත් කල්ක්‍රියාවෙන් නීරෝගිමත් දිවිපැවැත්මක් ගත කරන මිනිස්සුත් අපේ සමාජී ඉන්නවා දැන් අපි ඕන තරග හලතියනු සමාජයේ සමහර ඇත්තෝ දීර්ඝාෞශ ලබනවවුන් පැන්ඩෝල් පෙත්තක්වත් පානයට්ට නොගෙන නීරෝගිමත් දිවි පැවැත්මක් ගත කරන මිනිසුන් අපේ සමාජි ඕන තරංඉන්න. තින් සුභ කියන මානවකය බුදුහාමුදුරෝන්ගෙන් විමසන්නේ මේ එකම පොදු මනුස්යා මේවිදියට විිවිධත්වයෙන්. විවිධාකාරයට පත්වෙන්න හේතුකාරණා මනොවද කියලහනු එතන්දි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න පින්නතුනිි මිනිස්සු සත්වයොමේලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සතහසියුපාවන්ට කරදර කරමින් සතාසියුපාවන්ට හිරිහැර කරමින් තාඩනපීඩන කරමින් සත්තුන්ට පමණක් නොවේ මනුස්සයන්ට වනත් එහෙම හිරිහැර කරමින් සතුටුවමින් ජීවත්වන මිනිස්සු අපේ සමාජිඉන්නවා අන්නෙ එවැනි මිනිස්සු තමයි මරණින් මත්තේ බොහෝ ලෙඩරෝගවන් වලින් යුතුව එකයන්නේ අපි හැමෝටම ලෙඩරෝග තියෙනවා හැබැයි සමහර ඇත්තු උපතින්ම නිදංගතරෝග එහෙමන් නැත්තම් භයානකරෝග වැල දෙන්න හේතුවෙච්ච ප්‍රධාන කාරණාවක් විදියට බුදුපාණන් වහන්සේ දේශනා කරන්නේ සසර පුරාවටම ඒ සතාසියුපාවන්ට හිරිහැරකිරීමේ විපාකයක් විදියට. ප්‍රාණගාතය නෙවෙෙයි මොකද ප්‍රාණගාතයක් කලොත් ඒ ප්‍රාණගාතය කළකෙනාට කවදාවත් දීර්ඝාවෂ භුක්තිවිදින්ට හැකියාවක් නෑ. ප්‍රාණගාතය කළොත් වෙන්නේ අල්පාෞෂ බුක්තිවිදලා අකාලයේ මිය පරලෝ යන්න. ප්‍රාණගාතිය නොකර සමහර මිනිස්සු ඉන්වර කුඩා සත්තු වරගෙන ඒ සත්තුන්ගේ පිහාටු ගලවන පිහාටු කපනව ඒ වගේ හිරිහැර ඕන තරම් මිනිස්සු කරනු දැකලතියෙන. ගෙදර හදන සුරතලාට වුනත් පොඩ්ඩ බැරිවෙන්න බෑහ වැනි කරදර බාධාවන් සිද්ධ කරන මිනිස්සු අපේ සමාජයවා. අන්න වැනි මිනිස්සු තමයි මරණින් මත්තේ නීරෝගිමත් දිවිපැවැත්මක් ගත කරන්න බැරි උදවිය විදියට ජීවත්වෙන්න අවස්ථාව උදාවෙන්නේ. ඒ නිසා අපි හැමෝටම පොදුවේගත්තහම ලෙඩරෝග කරදර බාධාවන් තියෙනව හැබැයි සමහරමිලින් සූපතින්ම එක්කෝ චරීරාංගවලින් වි්‍යුක්ත පුද්ගලයන් බවට පත්වෙනවා. සමහර දරුවෝ ඉන්නව උපපත්තියේදිම විවිධබාධයන්ට ලක්වෙලා එක්කො කංගැහෙන්න එු ඇස්පේන එක්කෝ හදවතේ විවිධ රෝගාබාධයන්ටලක් වෙන්න සිද්ධ වෙනවා. අන්න එවැනි අවස්ථාවන්ට පත්වෙන්න සිද්ධ වන්නේම සසර ගමනේදී මේ ආකාරයට වැරදි විදියේ කටයුතු හිරිහැර සිද්ධ කරාම බව බුදුහාමුදුරුව දේශනාව සඳහන් කන්නවා. නිසා පෙන්නතුනි නීරෝගිමත් දිවි පැවැත්මක් ගතකිරීම තමයි අපේ ජීවිතය පදනම මූලික අවස්ථාව බවට පත්වෙන්නේ එවැනි නීරෝගිමත් ජීවිතයක් ගත කරන්න බැරිනම් එවැනි අවස්ථාවකට අපිට පත්වෙන්න බැරිනම් එතැන ඉඳලා අපේ සෑම කටයුත්තක්ම වැඩරාජකාරයක්ම අතර මගදී නතර කිරීමට එහම නැත්තන් ඒ කටයුතු අසාර්ථකත්වයට පත්වෙනවා. දැම් බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ, සංසාරපුරාවටම මෙන්න මේ ආකාරියට පින්දහම් සිද්ධ කරලා සතාසිවුපාවන්ට ආදරය ගෞරුවේ දක්වල සෙනෙහස දක්වල ධනමානාදේ කටයුතු සිද්ධ කරපු උතුමන් වහන්සේ නමක් නිසා සම්බුද්ධ ශාසනයේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් භුක්තිවිඳපු මහරහතන් වහන්සේ හැටියට ඉතිහාසගත ශාසන ඉතිහාසයේ කරුණු සඳහන් වෙන. ආයුෂ ප්‍රමාණය තමයි වසර එකසිය හැටක් ගිහිජීවිතය ගතකල්ල තිබෙනවුරුදු වසුවක් එතනින් එහා ප්‍රවුද්ජාභාවය එහමනතම් පැවිදිභාවය ලබල අවුරුදු වසූුවක් මේ ශාසනය තුළ ගත කරලා උතුම්ම රහත්භාවය ලබල තමයි පිරිනිවනට පත්තුනේ. එහෙනන් පෙන්වතුනේ ඒ උතුමන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරු කරගනිමින් අදඒ දේශනාව සිද්ධ කරන්න. එක වඩාත්ම වැදගත් කාරණාව බවට පත්වෙන්නේ මේ මනුස්සලෝකයට උපපත්තිය ලබපු අපි හැම කෙනෙක්ම පෘතජන ස්වභාවේ මිනිස්සු. පෘතගජන ස්වභාවේ මිනිස්සු කියන්නේ අපේ සිත්තුල ලෝභයත් දවේසයත් මෝහයත් කියන මෙන මේ කාරණාවන්වලින් යුක්තය. බෞද්ධියෝවිදියට නිතරම උත්සාහ කරන්නේ ඒ ස්වභාව්‍ය තේරුම් බේරුම් කරගෙන අපේ දිවිපැවැත්ම සසර පුරාවටම කරදරයකින් බාධාවකින් තොරව ගත කරන්න දැන් සමහර අවස්ථාවන් වලද අපිට කරදර බාධාවන් පැමිණෙනකොට අපි අපේ ජන්මපත්‍රය පරිීක්ෂා කරන්න පෙළඹෙනවා නැකැස් වාශත්‍රියයට අනුව වෙනත් කටයුතු සිද්ධ කරන්න පෙළැඹෙනවා. ඒ සෑම කටයුත්තකම අවසාන ප්‍රතිඵලය බවට පත්වෙන්නේ ඒ නැකැත්තාදී දේවල් පරීක්ෂා කරන ඇත්තුපවා අවසානයේ ඔබට ප්‍රකාශ කරන්නේ මේ විදියට පුද පූජාවන් පවත්වමින් පින් කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව. ඒක සම්බුද්ධ ශාසනයේ පුරාවටම නැකැශ්‍රාස්ත්‍රය යවගේ ජන්මපත්ත පරීක්ෂාකිරීම් ආදී දේවල් ආරම්භවීමටත් පෙරසිටම ලෝතුරා බුදුපියාණන් වහන්සේ කාරණා මැනවින් සඳහන් කල්ල තිබෙනවා. අපිට කරදරයන් සිද්ධ වෙන් අපිට විවිධ මානසික කායෙක වදහිංසාවන්වයට පත්වෙන්න සිද්ධවෙන්නේ සසරේ අපාතින් සිද්ධවෙච්ච, යම්යම් වැරදි අඩුපාඩු නිසාවෙේ ඉතිං එවැනි වැරදි අඩුපාඩු අප සසරපුරාවට දැනහෝ නොදැන අපේ අතින් සිද්ධ වෙලා තිබෙනවා එතකොට මේ ජීවිතයේදී ඒව නැවත සකසා ගැනේමු දෙසා තමයි බෞද්ධ දර්ශනය තුළින්මු ගන්නල තියෙන්නේ එවැනි අවස්ථාවන්වල පුද පූජාවන් පවත්වල බෝධි පූජාවන් පවත්වල වෙනදදාන මානාදී කටයුතු සිද්ධ කරලා අසරෙන අහිංසක ගිලන්වෙච්ච මිනිස්සුන්ටු දෞපකාර කරලා. ඒ හරහා ඒ අපිට කරදර බාධාවන් සමනිය කිරීමට හැකියාවක් පවතිනම්. පින කියනක කිසිම කෙනෙක්ට මෙච්චරයි මෙපමණය කියලා සීමාන්තික කරන්න පුළුවන් දෙයක් නොවේ. ඔබ දන්නවා. අශෝක අධිරාජ්‍යා තමන් ජීවිතයේ පුරාවටම දික්විජය කියන ව්‍යාපාරය එක යන මිනිස්සු යටපත් කරගෙන විවිධ රාජ්‍යයන් අල්ලගෙන හරි දරුණු නපුොරු විදියට තමන්ගේ පාලන තන්ත්‍ර අරංගපු කෙනෙක්. හැබැයි අවසානයේ ඔහුගේ අතින්ම සිද්ධවෙච්ච යම්යම් වැරදි අඩු පාඩු නිසා ඔහු ඒ තේරුම් අරගෙන අවසානයේ බුදු දහම් වැළදගෙන කටයුතු සිද්ධ කළ තමන් ගෙකම දුවසහ පුතා සම්බුද්ධ ශාසනයට පූජ කර මුළු රටේම හන්දියක් කන්දියක් පාස දම්සභා මණ්ඩ පිදි කර ගවගාතනයේ ආදී ප්‍රාණගා තකුසල ක්‍රියාවන් ඒ මුළු රටේම ඉන්දයායම තහනම් කළ ඒ වගේ ක්‍රියාවන්ට පෙළඹුණ අවසානයේ අර සිද්ධකරපු දේවා සහ සිතේ ඇතිවෙච්ච යම් තරහක් දෙයක් නිසා සිතුවිල්ලක් නිසා දවස් හතක් තිරිසං ආත්මභාාවී කටයුතු කරලා උපත්තිය ලබ අවසානේ ඔ වෙතනින් මුදවෙලා දිවිලෝක සැපසම්පත්ති ලබන්න හේතු වාසනා වෙන්න තරම් ඒ පිංකම් කටයුතු උපකාරයේ වුණඒනිසා සසරේ මනුස්ස ජීවිතයක් අපිට ලැබෙන්නෙම අන්නේ විදියට පින්කල එකේ ප්‍රතිඵලයක් විදියට. එනිසා පින කියන එකත් හැමදාම අපිට රදා පවතින්නේ නෑ දේවල් ශය වෙනවා එ බුක්තිවිදින්න බුක්තිවිදි ක්ෂයවෙන නිසා අපි නැවත නැවතන් නැවත නැවතත් ඒ දේවල්වල්ට යොමෝ කටයුතු සිද්ධ කිරීම ත මයි කරන්න පුළුවන් ඉහළම කටයුත්ත බවට පත්වෙන්නේ. ඒ නිසා, කර්මය කර්මඵලය කියන දෙකවිශ්වාස කිරීමේ නුවන පහල කරගෙන නිතරම කටයුතු සිද්ධ කරන්න ඕන. මෙ පෙන්නතුන් මේ පින්කමේ තිබෙන වටිනාකම, මෙ පින්කමේ තිබෙන ආනිසංසය පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තියන නිසා පිනට රුචිකත්වයෙන් මේ කටයුතුවලට නැඹුරුුණ. එක තාමත් හොඳ වැදගත් කාරණාවක් බවට පත්වෙනු. පින්වතුනි කොසබැහැ නුවර එක්තරා සිටු පවුලක මේ පුංචි වාසනාවන්ත කුමාරයෙක් කිපදුුණා. මේ කුමාරය කොච්චර පින්වන්තද කියනවනම් කොච්චර වාසනාවන්තද කියනවනම් ඒ දරුව ඉපදිච්ච දවසේ ඉඳළම ඒ පවුලේ අභිහිවුරුදිය සංවර්ධනය හැම දේම දියුණුවෙන් දියුණුවට පත් වනම්. එහෙම දේවල් තියනු. සසර පින්කල ඇත්තු සිටින තැන පවා යහපත් මිනිස්සුන්ට ආකර්ශනයක් පවතින තැනක් බවට ව තරම්ම ප්‍රබලත්වයකින් මනින්න පුළුවන් ප්‍රබලත්වයක් ගෙන දෙන දෙයක් තමයි පින කියන්නේ. මේ දරුව ඉපදිලා මෙහෙම කාලය ගත කරනකොට මේ සිටු පවුලි උදවිය ඒවගේම යම් යම් නැකත්සාාස්්‍රාධී කටයුතු සිද්ධ කරන ඇත්තෝ යම් යම් තැම්වල කසුකුසුවක් ඇතිවුුණා මේ දරුවා එසේ මෙසේ දරුවෙක් නෙවෙයි වාසනාවන්ත පෙන්වන්ත දරුවෙක් ඒ නිසා අපේ ශාස්ශ්‍රයට අනුව අපේ ගැන්වීමට අනුව අපි ඒ කරන්න පුළුවන් සිරිත් විරිත් කටයුතු සිද්ධ කල්ලා දරුවෝ හොඳට හදමු කියලා කතිකාවතක් ඇති කරගත්ත. ඉතිං ඉස්සර කාලෙ තිබුණේ එක්තරා ක්‍රමවේදයක් පාලන තන්ත්‍රේ පවුල්ලොල සහ ධනපති පන්තියේ යමක්කමක් තියන සමාජයේ ඇත්තෝ තමන්ගේ දරුව හදා වඩා ගැනීම සඳහා කිරියම්මාවරුන්ට භාර කරනු. ඉති මේ දරුවත් පරිස්සංකරන්නඕන් නිසා ආදරයෙන් රැකගන්න ඕන නිසා කිරියම්මාවරුන්ට බාරදුන්න. ඉපදිලා දවස් පහක්ගත වන මොහොතේ දරු අරංගියා ගංගානම් නදයේ නාවන්න. ඒ තමයි ඔොවුන්ගේ එක්තරා පිළිගැනීමක් තියෙනවා ගංගානම් නදියෙන් නැව්වට පස්සේ දරුවගේ සුරක්ෂිතභාවය සහ දරුවට යහපත් අනාගතයක් උදාවෙනව කියන කාරණත්. දැල් ලංකාව අපේ බෞද්ධඇත්තන්ගේ පැත්තෙන්ගත්තහම විවිධ සිරිත්විරිත් මතිමතාන්දර ගොඩනැගිල තියනු යම් යම් සිද්ධිහරහ. තැන් සමහර ඇත්තෝ ව නැකැස්වාශත්‍රය පිළිගන්නවා. සමහර ඇත්තුොවින්නවා ඒෙදේවල් පිළිගන්නේ නෑ. ඒනිසා ඒ වගේ විවිධ මිනිස්සු සිංහලොහෝවේවා දමිලො හෝවේවා මුස්ලිං හෝවේවා. මේ විවිධ දර්ශනය අනුගමනය කරන, විධ ආගම් දෘෂ්ටිවාදයන් වල කටයුතු කරන මිනිස්සු. විවිධාකාරයේ සිරිත්පිරිත් අනුගමනය කරනවා. ඒ වගේ මෙයාලත් මොක දෙකරේ ගංගානම් නදියයට අරංගිහිල්ල මේ දරුව නැව්. මේ දරුව නාවනාව ඉන්නකොට නදී කවදාවත් දැකල නැති මහ විශාල මාළුවෙක් මේ පිරිස ඉන්න පැත්තට නෝ. මේක දැක්ක ගමන් මේ මිනිස්සුටික ඔක්කෝම බය වුනා. අපි වුුණ සමහර වෙලාවට ගඟක ඇලක දොළකනාන්න ගිය වෙලාවක එවැන්නේ හිතාගන්න බැරි සිදුවීමක් උනොත් අපි කරනදේ පවා අමතක වෙලා අපි බලන්න කොහමර ජීවිතය බේරගන්න. ඉතින් මෙයාල කවදාවත් දැකල නැති විශාල මත්සේක් තමන්ගේ පැත්තට එනකොට මේ පිරිසමුකද කළේ අර දරුවත් දාලා හැමෝම දුවල ගිය. මේ විශාල මත්සයා ආපු ගමන් අර පින්වන්ත පුංචි කුමාරය, දවස් පහක් වය සැතිපුංචි දරුවා ගිලිනෝ. මේ දරුව ගිලපු ගමන් මාළුවගේ බඩ ඇතුළෙ හරියට තොටිල්ලකතියපු රණින් නිමකරපු රන් කඳක්හා සමානව සුරක්ෂිතව පිහිටුුණ කිසිම කරදරයක් වනේනෑ. මාළුව හපල දත්වැදිලි එකිසී දෙයක් උන්න ගිල්ල ගමන් සුරක්ෂිතව බඩ ඇතුළ තැන්පත් වනාා. හැබැයි මේ දරුවගේ තුළතිබෙන වාසනාපින් බලමහිමය නිසාම අරම් විසාාල මාලුවා හරියට ගින්දරින් රත්කරපු මාළුවෙකු හා සමානව දැඩි ගින්නක් පිටවෙමින් පීනගෙන වේදනාවෙන් යනකොට බරණැස්නුවර දීවරයෝ පිරිසකට ඔවුන්ගේ දැලකට මේ විශාල මාලු අහුවෙනවා ඉතින් දීවරයෝ ටික ගොඩාක් සතුටුණා කවදාවත් නැතුව අපේ දැලට ජීවිතේට දැකල නැති මහ විශහල මාලුවෙක් කහුනා කියලා එහෙම කල්පනා කළ මේ කට්ටිය කල්පනා ක මේ මාළුව කපන්න හොඳ නෑ කැපූත් අපිටන මුදලේ ප්‍රමාණයේ අම්කිසේ වෙනසක් වෙන්න පුළුවන් ජීවිතයට දැකලත් නැති නිසා නගරයට අරගිහිල මාළුව පිටින්ම අලවි කරන්න ඕන කියල හිතාගෙන බරණැස්නුවරට අරගෙන ගිය තින් බරැස්නුවට අරගෙන ගියාට පස්සේ තනින්තැන ගියා ගන්න කෙනෙක් නෑ මොකද ඒතරම් විශාල මාළුවෙක් විශාල වියදමක් දරලා ගන්න තරම් කෙනෙක් නෑ. ඉතින් මෙයාල මොකද කරේ ඒ ගමන සිටුමාලිගාාවන්වලට යන්නක සිටු මාලිගා කියන්නේ ඒකාල හිටපු දනවත් පවුල් පැලැන්තිවල පිරිස තමයි සිටුවරු විදිට හැඳින්න්නුවේ. බරණැස්නුවර සිටුමාලිගාවට අරගෙන ගියාට පස්සේ ඒ සිටු මාලිගාවේ සිටු දේවිය සතුටු වෙලා මේ මාළුවත් සල්ලිදීලා අරගන්න. මාලුවත් අරගෙන මාලිගාවේ කුසියට අරංගිහිල්ලා මේ මාලුව එදා දවසේ ආහාරය පිණිසසකස් කරන්න කපන්න හදනොකොට මෙයාට හිතුනා මාලුව දෙකට කපන්න හොඳන විශාල මාලුවෙක් නිසා දිගාතට පලන්න ඕන. එහෙම කල්පනාකල් අර දරුවගෙතියන වාසනා මහිමය නිසා පින්බල මහිමයේ නිසාම මුල ඉඳළම මේ මාළුවටවත් කරදරයක් නොවී එක කියන්නේ මාලුව මියගියත් සරීරයට යම්කිසි කරදරයක් නොවෙන විදියට මේ මාලගාවටම අරංගාව. දිගාතට විශාල මාළුව කපල බල්නකොට අර තොටිල්ලකතියපු රන්වන් කදක්හා සමානව පුංචි දරුවෙක් මාලුවගේ බඩ ඇතුළෙ. ඉතිං ඒක දැක්ක විතරයි සිටුමාලිගාවේ දේවිය පුදුම විදියේ සතුටකට පත්තුුණ. ඒකට හේතුව තමයියේ දේවිය අපපුත්තක දවිය අපත්තක කියන්නේ පුත්‍රයන් නැති දැ බනකතාගත්තට පස්සේ අපිට බණධර්ම දේශනා පොත්වල ඕන තරම් එවැනි අවස්ථාවන් හමු වෙනම. එවැනි අපපුත්තක දේවියන් අරවගේ සිදුවීමකට මෝන දුන්න හම පුදුම විදියේ සතුටකින් මන්ගේ ස්වාමිපුරෘසිට ගිහින් කියනවානේ අපිට දරුවෙක් ලැබිල ඉන්නවා අපි බොහෝ කාලයක් දුක්වින්ද දරුවෙක් නැතුව මේක නම් විශාල ආශ්චර්ර්යක්. මේ මාලුව හරහා අපේ මාලෙගාවටම දරුවෙක් ලබාදුන්නේ දෙවියන් විසින්ම තමයි කියල පපුදුම විදිේ සතුටකින් අ මාලුවකපන එක පැත්තකෙන් කියලලා දරුවාරගෙන දෙන්නත් එක්කම යනවා රජමාලිගාවට රජතුමාහම වෙන්න. ගොද ඉස්සරේ වැනි යම් යම් අවස්ථා නිධානයක්හමූුණුත් වෙනත් වටිනා කියන දෙයක් කමුණොත් ඒක අනිවාරයෙන්ම රජතුමාට දැනුවත් කිරීමට මිනිස්සු බැඳිල ඉන්න පුරාණ අවදී. ඉතින් මෙයාලත් රජතුමාට ගිහිල්ල කියනවා මෙන්න මේ වගේ සිදුවීමක් වුණා මොකද කරන්න මේ දරුවට. දි රජතුමාකිව්වා ඔබ මිලදී ගත්ත මාළුව බඩේ තියනදේත්ත එක්කම තමයි එනිසා ඔය දරුව කරදරයක් නොකර පෝෂණය කරන්න කියලා. ඉතින් මේ දෙන්න හර සතුටින් මේ දරුව පෝෂණය කරමින් හදා වඩා ගත්තා. දැම් මේ සිදුවීම මෙහෙමි අනකොට කටෙන් කටට කනෙන් කනට කසුකුසුවක් ඇතිවුුණ දරුවන් හිටිය නැති බරණැස් නුවර සිටුගෙදරට මාළුවෙක්්‍ය බඩින් දරුවෙක් ලැබිල කියලා. පුදුම හිතන කාරණාවක්න සමහර වෙලාවටේ එක. දැන් ඕක මුළු රටේම ප්‍රසිද්ධ වෙනකොට කොසබෑ නුවර හිටපු අර දරුවගේ ඇත්තම අම්මයි තාත්තයි ඒ සිටුවරු ඔවුන් දෙන්නට ආරංචි වනාා තමන්ගේ දරුව තමයි මේ අරංහදාගෙන තියෙන්නේ. මෙයාල හිතුව අර මාළුව ගිල්ලට පස්සේ ඒ දරවා යම්කිසි කරදරෙක් වුණා එතනින් එහාට මෙයාල දුක්වෙමින් තමයි හිටිය. ඉතින් මේ දෙන්නත් හරිම සතුටුනා තමන්ගේ දරුව ගැන තමයි මේ කියන්න කියලා බරණෙස් නුවරට හැවිල්ලා අර සිටු දේවිය සහ සිටුවරය හමු වෙලාකිව්ව මේ දරුව අපේ මෙ අයිපදිලා දවස් පහගත වන මුොහොතේ අපේ නැකැස් ස්වාසයට අනුව ගංගානම් නදයේ නාවමින් ඉන්න වෙලාවෙ මේ වගේ කටියයුත්තක් වුණේ. අපි පුදුම විදිියෙන් දුකකින් තමයි හිටි එක නිසා අපේ දරුව අපිට ලබා දෙන්න කියලි ඉල්ලීමක් කළා. හැබැයි මේ ඉල්ලීම කරහම බරණැස්නුවර සිටු ගෙදර සිටු දේවිය එක හෙලා කැමතිවෙන්නෑ තමන්ගේ දරුව දෙන්න. තමන්ටත් දරුව ඉඳල්ල නැතිනිසා. දීයො දුන්න හා සමානව කල්පනා කරමින් මෙයා කැමතිවෙන්නය දරුව දෙන්න. දැ මේ දෙන්නග මේ විවාදෙන නිසාම නැවත රජතුමාගේ ළඟට මේ කාරණාවේ යනු. එතැදි රජතුමා තීරණයක් ගන්නවා දරුව බඩින් හදපු අම්මා වදපු අම්ම ඒ අම්මට දරුවගේ අයිතියක් තියනු. ඒ විතරක් නෙවේ යම් කිසි විශාල මුදලක් ගෙවල අර විශාල මාලුව ගත්තු කෙනත් අම්ම විදියට පිළිගන්න පුළුවන් එකට හේතුව තමයි විශාල මුදලක් ගෙවල තමයි මේ මාළුවු අරගෙන තියෙන්. එතකොට සම්පූර්ණ මාලුවය ගන්නකොට අර මාලුවගේ සම්පූර්ණ බඩ ඇතුළෙ තියෙන දේ ඉඳලම අපවිත්‍රදේ ඉඳලම ඒ ගන්න කෙනාට එකයිති. ඒ නිසා රජතුමා යම් තීරණය කටාවා කොහොමහරේ දෙන්නම දරුව හදාගන්න. දෙන්නම අම්මල වශයෙන් දරුව හදාගන්න කියලා තීරණයකට වා. අ බරණඇස්නුවර සිටු පවුලෙ සහ කොසබෑනුවර කියන සිටු පවු් දෙකේම දරුවෙක් විදියට කුල දෙහෙක හැදුනු වැඩුන් නිසායේ දරුවට නමතිබ්බ බක්කුල කියලා. බක්කුල හාමුදුරුවෝ පෙර ආත්ම ගණනාවකට පෙර අනෝමදස්සේ කියන බුදුරජාණන් වහන්සේ අටවිසි බුදුහාමුදුරුව ගැන කියනකොට අටවිසි බුදුහාමුදුරුවරුන්ගෙන් එක් බුදු හාමුදුරණනමක් තමයි අනෝම දස්සි බුදු හාමුදුරුව. අනෝම දස්සේ බුදු හාමුදුරුන්ගේ කාලේ මෙයා තාපසයක් වෙලා ඉපදිලායිඳල තියනවා. දවසක් අනෝම දස්සි බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කර කරන්න කොට මේ බුදුහාමුරුවන්ට උදරාධයක් හැළලා ඒ උදරාධයක් හැඳුනහම මෙයාට ටක්ගාල මේ බව දැනිල තාපසතුමා අවසරේ ඉල්ලනු මම බඩයමාරුව සනහිප කරන්නම් මට අවසර දෙන්න කියලා බුදුහා මුුදුරුවෝත්හා කියලා මෙයා ටක්ගාල හිමාලෙට ගිහිල්ල අවශ්‍ය කරන බෙහෙත්ති කාරගෙනෑවිල්ලා ඒව සකස් කල දුන්නා ඒ උදරාබාදයේ බුදුරජාණන් වහන්සේගේ සනීපවුණ ඒ සනීපුණහම මෙයා ප්‍රාර්ථනාවක් කලා සසරේ මට කවදාවත් මේ පිනෙෙන් ලෙඩදු කැදෙන් එපා කියලා. බුදුහාමුදුරු නමකට කරපුේ ප්‍රතිකාරය වසර ආත්ම ගණනාවකට පස්සේ රහත්වෙන්න තරම්ම මෙයාට වාසනාව ලැබුණ. ඒ විතරක් නෙවෙේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙත්ඒ බන්ධුමතේ කියන නගරේ ධනවතෙක් වෙලා මෙයා යිපදිල ඒ නගරයේදිත් ඒ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ලත් එක්ක වනන්ත්‍රර ක්ෂේම කියන මුවන් ගැවසෙන වනන්තරයේ වැඩවාසය කරනකොට ඒ වනාන්ත්‍රරයේ තිබිච්ච විස ගස්වල මල්වල ආග්‍රහණය හුළඟ ටැවිල්ල ඒ රහතන් වහන්සේලා රෝගාතුරු තත්ත්වයන්ට පත් වුණා. ඒ වෙලාවෙත් මේ පින්වන්ත පුද්ගලයා ඒ රහතන් වහන්සේලාට හිමාලයෙන් ගෙනාපු බෙහෙත් කැඳවිදියට හදළ පානය කරන්න දීලා රහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් සුවපත් කළා. ඒ විතරක් නෙවේ මේ පුද්ගලයා දවසක් රහතන් වහන්සේ නමකට වනාන්තරේ බනභාවනා කරමින් ඉන්නකොට ගසක් මුල යම් කිසි කුටියක් හදලේ පහසුකන්ටික සපේල දුන්න. මෙන්න මේ වගේ, උදාරතරූ පින් කටයුතු කරපු එකේ පිනෙන් තමයි. බක්කුල මහරහතන් වහන්සේට සංසාර පුරාවටම කවදාවත් ලෙඩක් දුකක් හැදිලනෑ. බනපොතය සඳහන් වෙන්නේ. අරළු ගෙඩියක ප්‍රමාණයක තරම්මත් බෙහෙතක් පාවිච්ච කරන්න ලැබිලනෑ. එක අවස්ථාවක අචේල කස්සප ගෙහිල්ලා අහනවා. බක්කුල රාහතන් වහන්සෝ බොහන්සේ ප්‍රදිච්ච දවසිදලම මොකද මේ වෙන සක්‍රමවේදය. අන්නේක තමයි සසර පුරාවටම ප්‍රතිකාර කල්ල පින් කරලා ඒ දේවල්වල ප්‍රතිඵලයක් විදියට ඒ අවස්ථාව උදාවනා. එහනම් කල්පනා කරගන්න බොහෝම දිග සවිස්තරාත්මක සෝත්‍ර දේශනාවක් ඉතාම සංශිප්තව ඔය ඇත්තන්ට පැහැදිලි කරන්න අද අවස්ථාව සලසාගත් එෙම නීරෝගී බව අපි කාටත් අවශ්‍ය කරන උතුම් කටියයුත්තක් නිසා. එනම් බක්කුල මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපට ගත හැකආදර්ශය තමයි පුළුවන් සෑ ම අවස්ථාවකදීම මෙවැනි පින්දහම් කටයුතුවලට නියලිලා උපකාරකල්ල ඒ හරහා අත්පත් කරගන්න පින් බලයෙන්. බක්ුල මහරහතන් වහන්සේගේ ආනුභාවය ඔබට අප සැම දෙනාටම නිදුක්නීරෝගී සුභනාගතයක් සාම්සාරක ජීවිතයක් කුදාේවා උදාවේවා කියල ප්‍රාර්ථනාකරමින් සාදුනාදයක් පවත්තුවන්න. අවස්සරයි ස්වාමිද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාසනාවේ, දායිකත්්‍යයන් අරමුණු ඉදිරිපත් කරන්නට මීට්‍ර වසරකට පෙර අභාමිට පත්තුූ ලංකා දුම්රිය දෙපාර්තිමේන්තුවේ, ශ്രමි ්‍රාණන ගෙනുම් පරක්ෂක PT නදසිරී මහතාගේ උවර්ශපූර්ණ පින්කම වෙනෙන් නිතුමාට පഞන ොത කිරීමත්. විශ්්‍රාමික විදුහල් පතිනියගේ ම uME සොපින මහත්මීට සහ පියනන් u H උපපපු මහ ඇතුළ සසරගත ල්ම ഞාතට ഞ ොද කිරීම. න්ද සිരරි හතා ගේ දෙෙම പ න් ിഞ്ോ හ ോ හත්ම ඇතුළ ിළു ීන්ට ුණ്ഞාන් ത කරමින්. ഫഡල් നනේෂ නോ තර්‍ය යන දරුවන් තිදනගේ අධ්‍යාපන කටතු സാර්ථ කර ගැනීමටත්. බුද්ධි වර්ධනේශ ශක්තිය පහവේවා නිදු നීරോගී බව ചිර ීവන දාവේවාാයි പരാර්തනා කරමින්. රു ദිශന ාවේ දාാයිකත්്തේගෙන කටතු කරනවා. ല പോമിയ കരിപ്യ പാര അകാസൂപഹ െ പഹലിപിനെ പിച വി്രാമിക ിദുാൾ പതനി H മമിയ തു ് തുശാര ചയയന ദർුවන්തിതന இந்தදිിക ബണුවන් ലേലിവു ඇതു മപു മിനപിരാൻ පിരസവസ. ക അമതങ്ത സിരിലന പാസക്ക മാമ മയപർലോകുസ വായ സംപോനവയമത് താസ്തുനെ. අගස්තුූ මස විසිහතරවන දිනට නේමිත බැවින් තම ස්වාමි පුරෘෂයාගේ බවකමන මේ ගෞතම බුද්ධ සාසනයේදීම නිරුද්ධවී නිවන් අවබෝධය සඳහාත්. W மேரினோனா මැනියන්ටත් ஆසි් නොයිහාමයන තම ස්වාමිපුෘුෂයාගේ මාපය දෙපළටත් වර්ග පரපරவே යம் අ පின் බලාපොறுත්තුවයෙන් සිරීද එස්ලමදිனாට පින් අනමෝදන් කිරීම සඳාත්. දවේ පිරි පවල ල් රන් සහ සිර මිනි පපරිියන් විසින් මෙම ධර්මානුශාසනාවේ, දයිකත්තයගෙන කටයතු කරුන් ලබන. ඒ අනුව නාත්තඩිය දුக்கන්නාව மாනිங்களල පදිచි නදව මහත්මේ ඇතුළු පවුල පිරිස ධර්මදේශනාවේ, දයිකත්යගෙන කටයතු කරුන් ලබනවා. හික්කඩුව පන්විල සිල්වාවිලා නිවසේ පදිංචව සිට. වසර පහලොකට පෙර මේගිය D.A. ගුණවති මනියන් ඇතුළු യ പൻ പലാപുതു ിും ഞാത മിത്രാതിന് മേപിൻ ിവസോപിനസമ അത്വായ ്രാത്തനാകരമിൻ തര്തിഷനാവെദായകത്യകന കടതുക്കന്നവ. കാല കൾ വടുകොട് സുമേത് മാവതങ്ക പഹേപതിം ചെൽടി സർണ കാന്തി മാത്മയവസിൻ. പി വിാനാറച്ചെ ാതാവගේ അസൂ ത്രവന ജന്മതിനേസാ. തെവന് വസര ജന്മതിനെ സമർന്ന് സെനു് സ്മിത വിാനറച്മുണ് ുട്. ැ රන්නේ ක් ോගස්ව വ ලබීමටാත්. ටீ විధ රచ வா රෂ ට ോ ෙట్് ്ප නට. එමලින් ර ට ് ජ යා දාර සොහිරියට முறைරගල්ල සූ රණ සිංහ ලට චඩසිර ධනපාල සහ රජනී නාගවත්த்து യලට +ඩ විජ ේ ර සොහ ර ඇතුළ ාාවට පත්. ോ വ ැത േശ හ സ ്. നത നර සൂ വ ്രാതന කරමി ത വ ാ ത് ෙන කටടു പ ිට. හිරරිපිටිය අංක අසතුනෙන් දෙකෙහි පදදිංචි හෙද නිල්ධාඩීසිී විධානාරච්චි මහත්මිය විසින්. මීට වසර තිස් නමීකට පෙයට පරලු සපත් මාතර මැදහිත්තැටියේ විස්සූ ගුණපාල අමරසිංහ පියානන්ට සසර දුකින් මිදී උතුම් නිවන් අවබෝධයට මෙම ධර්ම දාානමී පුුණි කරමේ හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්තේ දරන්නේ සිය මැනියන් සමගින් මුදදිත භාග්‍යා රේනුකා සුසිතයන දරුවන්. നമെമ അമർസിങ് പള്ലേസാ േുട പള്െ പ്ോ പ് ദ മോപയനതു സിലുമ ഞാത്മിത്രാതന് ഹതു് തും നവ അപോദ് പനിസമേപന ഹതവാസനാവ. തവത ർമ്രവനക്ക് സിലുതനട് തും നിവണ പോദ് പനസ മ ദർമതാനമയ കുസലയ ഉപാര വായ ്രാത്നാകരമി ദർമതശഷനാവെ ദായകത്തേകന കടുന്നവ പ്പിട്െ ദ്പനമറിയോയന്ന് അ്ഹത്തപെ തി സ്ദെഹ പതിന്ചി െ േരുകട മഹത്മിയ വിേണ. அක්මీමන්නොட்டගොඩ ஓോ නිවසේවිසූ පේෂ කර්മുපදේශക്ക ආදරණිය පුంచి அம்මා. ඌ සැමගේම සහිවන්త හිച්చిඇ වෙමරණവර වෙනව හදරණී දෙමපියන් වන පර්ശලාചන්නේ ലலினா വ മ് ෙഡ్ തදිരසිංങ ാనන් ඇതළ ௌ මீ லලා ඒවා පුంచి அම්மලා. സහ <Triban�iga> സി okay? ouais ്ി് സഹ ുനി മാലത്ു പ്ലെമ ീ ിുമ ്ാതിന് മാ ിവർസ പ്ാത കരമ്ട നിാന കട് ്രതി ിവസെ പി്ചി ചണ്സര ീരസി്ങ് പേന. ാലനി ദയനയ ണ്സിനി ച്ുനി മിനിപിരിയ വിൻ ධർമദേശനാവ, തായക്കത്യകന് കട്യുතුകරു ലപനോ. ැൻകുറുിയ ദേശകനൻ വസേസിം സികരണ പ്. മതെക്ക്വേലെ ഉത്ോം ദേശനාව ശ്්‍රവനയക്കළ වගේම තමයි මේ උතුම් දේශනාවට දායකත්වය සපයපු ඇත්තු හැම දෙනාටම උතුම්මූ චිරජීවනි උදාවේවා යහපත සිතසාන්තු උදාාවේවා මෙ උතුම් ධර්මදේශනාපින් කමෙන් ලබාගත්තාව කුසල ශක්තිය. අපි පළමුකොට සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන උතුම් පරමාර්තයෙන් යුක්තව දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකා සට්ටහාච බුම්මට්ටා දිවානාගා මහිද්දිිකා පഞන්ත අනු මෝදිත්වාචිරන් රක්කන්තුලෝක සාසනං ආකා සට්ටහාචබුම්මට්ට දිවානාගා මහිද්දිකා පഞ්ඥන්තං අනු මෝදිත්වා චිරන් රකන්තුදේසනං ආකාසට්ටහාචබුම්මට්ටදවානාගමහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන් රකන්තු තං සදාති එවගේම නම් සඳහන් කරන්ටෙ දිච්ච එමිය පරලෝගිය ඥාතින් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා ඇත්තන්ගේ භවගාමේ ජීවිතය සුව පත්වේවා දුකකනන් දුකින්නතමිදේවා සැපතකනන් සැපත වඩා වර්ධනය කරගනිත්වා කියන දහසින් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සියලු දෙනාම සාධනා දෙයක් පවත්වන්න නිඋතුම් දේශනාවේ බැතිබරදායකත්වේ සපයන්ට ෙදිච්ච ඔබැහම කෙනෙක්ටම කායික මානසික දුක්දොම්නස් නොමවේවා ලෙඩදුක් සමනය වේවා උතුම් බුද්ධරත්නයිෙන් ලෝතුරු දහම්සරණින් අරිය සඟසරණින් හැම දෙනාටම සෙතක් වේවා, ශාම්තියක් වේවා සෞභහග්‍යයක් මුදා වේවා කියන අදහසින් හා සංගරත්නයෝ ඇත්තන්ට ආශිරුවාද කරනො හොමවන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්චං බෘුද්ධපචායිනෝ චත්තහාරු ධම්මා වඩ්ඩන්ති ආයුුවනෝ සුකම්බලං ආයුරාරුග සම්පත්ති සගහ සම්පත්තිමිවෙච අතෝනිබ්බාන සම්පත්්‍යය ඉමිනාතේ සමිචජතු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාධෝ, සාධෝ සාධූ සුපන්නතුනී අදවතුමූ ධර්මානු ශාස්සනාවසිදු කළ ගෞරුුණී දේශකයණන් වහන්සේ. මාතර කිරිිමැටිමුල ශ්‍රී වර්ධනාරාම විහාරවාසී, ගේ കොട ഞുදെ මහപിവനെ චා ശಾස්್්‍රවේදී ූජනയ വල් පිට ගണසිරെ സാමීන්ද്രයන් වහන්සේ. අපയම සාධുනතක් දෙමින් 16හන්සේට නිിදුක් നரோോගී සුව ചරചීවන പരാර්തනා කරසිතිමුു සාധ සාധ සා ്രලකාത സസ್ථාව, ED അරദේവ මැදිරയ සිට് සමගාමී විකාශනයක් ලෙස විසුරුවාහරින මෙම ධර්මානු ශාසනාව ඩයිලෝක්ට. අංන්ක විසි පහාපියTV අංක අනුහතර ජයිරූපහිය ේ සේම SBC ධර්මදේශනා YouTube නාලිකවස්සෙතුට ස්ත්‍රවණය කරන්නට පොල්වන්. ඔබටත් මෙ වැනි ධර්මානු ශාසනාවක දයිකත්යක් ලබාගෙනමට අවශ නම් ිඳ එක යි දෙකයි හැටන ැත්ත එකයි හතු ො ට්‍ර ල ග න් දිල ස් ාවේ ආකමිකාංශයාමතන්න. ඔබ සැමට සම්මා. Sambo do Saranaí.